තාව මහිමය වේවා අද දවසේදී අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට යොමු වෙන්නට යනෝ මා දවසේදී ඔබට කතා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව වන්නේ දේව වචනේ ස්වභාවය හා කාර්ය දේව වචනේ ස්වභාවය සහ කාර්ය දැන් දෙවියන් වහන්සේගේ වචනේ ස්වභාවය සහ කාර්ය ඉතාමත්ම පුළුල් මාතෘකාවක් පුළුල් විෂයක් අපට එය උප්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා විවිධාකාරයෙන් අධ්‍යයනය කරන්නට පුළුවන් මාතෘකාවක් නමුත් අද දවසේදී මේ මාතෘකාවට මම ප්‍රවිෂ්ඨ වෙන්න යන්නේ බයිබලයේ එක පදයක් මූලික කරගෙනයි විශේෂයෙන් ඔබ හෙබ්‍රෙව් පොත බයිබලයේ කියවා තිබෙනවා නම් ඔබ දන්නෝ හෙබ්‍රෙව් කතෘවරයා හෙබ්‍රෙව් පොත ලියන කතෘවරයා විශේෂයෙන්ම හෙබ්‍රෙව් 3 වෙනිසා 4 වෙනි පරිච්ඡේදවල ඇදහිලි වන්තයාව දෙවියන් වහන්සේ විසින් පොරොන්දු කර ඇති විශ්‍රාමයට ඇතුල් වීමට ඉමහත් උනන්දුවක් ඇති කරවනවා දැන් කොහොමද ඇදහිලි වන්තයා දෙවියන් වහන්සේ පොරොන්දු වුණා වූ විශ්‍රාමයට ඇතුළත් වන්නේ ඔව් මේ පරිච්ඡේදවල අපිට කියන්ට දෙනවා ප්‍රධාන කාරණා තුනක් පළමුවෙන්න තමයි උන්වහන්සේගේ පොරොන්දු ඔවුන් හිමි කරගන්නට ඕන දෙවනුව උන්වහන්සේගේ වචනය අසා එය විශ්වාස කරන්නට ඕන තුන්වෙනුව අසන ලද උන්වහන්සේගේ වචනය ඇදහිල්ල සමග ඔවුන් මිශ්‍ර කරගන්නට ඕන දැන් මේ ආකාරයෙන් තමයි ඔව් මේ ඇදහිලිවන්තයන්ව උනන්දු කළේ දෙවියන් වහන්සේ පොරොන්දු වුණා වූ විශ්‍රාමයට ඇතුළත් වන්නට කියා දැන් මේ කාරණා ඔව් කියන අතර හෙබ්‍රෙව් 4 වෙනි පරිච්ඡේදයේ ඔබ මා සමග පෙරළුව 12 වෙනි වගන්තියට අප අද දවසේදී පරිහරණය කරන්නට යන අපේ මූලික සුද්ධ වූ ලියවිලි කොටස අපිට හමු වෙන්නට යනවා හෙබ්‍රෙව් 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තිය මා ඔබට කියවන්නට යනවා ඒ ස්ථානයේ කියනවා මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවන්තය කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුය ප්‍රාණය හා ආත්මයද සන්ධිහා ඇටමිදුලුද වෙන් කරන තරමට කවදින්නේය සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේය අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවි ස්වාමිනී අද දවසේදී මේ වචනය අසන්නා වූ ඔබගේ ප්‍රේමණීය දූ දරුවන්ට මේ පණිවිඩය ඉමහත් ආශිර්වාදයක් වීමට සැලැස්සුව මැනව ශුද්ධාත්මයන්නි මේ වචනය පියාණනි ඔබ මට ආශිර්වාදයක් කළේ යම්සේද ඊටත් වඩා වැඩි ගුණයකින් අද දවසේදී මේ පණිවිඩය අසන්නා වූ ඔබගේ සියලුම දූ දරුවන්ට ආශිර්වාදයක් කොට නිදහස් කළ මැනව මේ ගෞරවය ප්‍රශංසාව මහිමේ ඔබට දෙන අතර දේව වචනේ තිබෙනා වූ ස්වභාවයත් ඒ කාර්යයත් තේරුම් ගැනීමට ඔබගේ දරුවන්ට මේ පණිවිඩය ඔබ ආශිර්වාදයක් කොට දෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් මුලින්ම මම විශ්වාස කරන ඔබ හැම කෙනෙක්ම වගේ හෝ වැඩි දෙනෙක් වගේ මේ බයිබල් කොටස ඔබ කියවා ඇති බෝ අය එය කටපාඩම් කර ඇති නමුත් මම විශ්වාස කරනවා අද දවසේදී ඔබ මට සවන් දුන්නයින් පසුව ඔබට මේ සුද්ධ වූ ලියවිලි කොටස ගැන තිබුණාට වඩා ඉතා පැහැදිලි ගැඹුරු අනර්ග අවබෝධයක් දැනුමක් ඔබ හිමි කර ගන්නට යන බව මම විශ්වාස කරනවා මුලින්ම දෙවියන් වහන්සේගේ වචනේ කියන කොටසට ඔබගේ අවධානය යොමු කරන්න අපි මෙතන කතා කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳවයි ඔබ දන්නවද මුළු අලුත් ගිවිසුම පුරා 39 වාරයක් මේ දෙවියන් වහන්සේගේ වචනය කියන කොටස සඳහන් වෙන බව 39 වතාවක්
එවිතරක් නොවේ මෙතනදී දෙවියන් වහන්සේගේ වචනය කීමෙන් මේ කතෘවරය අදහස් කළේ ලිඛිත හෝ ප්‍රකාශිත දෙවියන් වහන්සේගේ වචනයයි. ඒතර දෙවියන් වහන්සේගේ වචනය අප වෙතට එන මූලික ක්‍රම දෙකක් අද තිබෙනවා. ඒ තමයි පළමුව ලිඛිත වචනය සහ ප්‍රකාශිත වචනය. දැන් ඔබ දන්නෝ ලිඛිත වචනය අඩංගු වී තිබෙන්නේ උන්වහන්සේගේ වචනය වන සුද්ධ වූ බයිබලයේ බව. හරි? සුද්ධ වූ බයිබලයේ. දැන් ප්‍රකාශිත වචනය කියලා කියන්නේ දැන් ඔබ සවන් දෙන වචනය. එහෙම නැතිනම් ඔබ බයිබලයේ කියවද්දී යම් කොටසක් ඔබගේ සිතට කාවදින ඔබගේ අවධානයට යොමු වුණාම අපි ඒකට කියනවා ප්‍රකාශිත දේව වචනයයි කියලා. දැන් මොකක්ද මේ ජීවය ඇතුළත් වී තිබෙනවා? ඉන්න අපිට පැහැදිලි වෙන කාරණාව මෙයයි. දෙවියන් වහන්සේගේ වචනය අජීවී අප්‍රාණික දෙයක් නොවේ. මං හිතනවා ඔබට ඒක පැහැදිලි වුණායි කියලා. දෙවියන් වහන්සේගේ වචනය අප්‍රාණික හා අජීවී දෙයක් නොවේ. එය තුළ අඛණ්ඩව ජීවය අන්තර්ගතව තිබෙනවා. මහන්සේගේ වචනය මුලින්ම ජීවමානයි. ඒ තුළ ජීවනය තිබෙනවා. ජීවනය තිබෙන ඕනෑම දෙයක් ඔබ දන්නවා මොකද්ද වෙන්නේ? වර්ධනය වෙන්ට යනවා. වර්ධනය වෙන්ට යනවා. දෙවනි දේ මේ බයිබල් පදේ අපිට කියනවා උන්වහන්සේගේ වචනය නැත්නම් දේව වචනය ජීවමාන පමණක් නොවේ. දෙවනි දේ මොනවාද? බලවත්ය. බලවත්ය. මොකද්ද මේ බලවත් කීමෙන් අදහස් කරන්නේ? බලවත් කීමෙන් අදහස් කරන්නේ එය සක්‍රීය බවයි. අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇක්ටිව් කියලා. සක්‍රීයයි. දෙවියන් වහන්සේගේ වචනය තුළ අඛණ්ඩ ජීවය තිබෙනෝ. ඒ විතරක් නොවෙයි එය මොනවාද? සක්‍රීයව පවතිනෝ. ඒ කියන්නේ ඇක්ටිව්, නිතරම ක්‍රියාකාරී. ඒකයි ඔබට දෙවියන් වහන්සේගේ වචනය අහලා ඔබට නිකම් ඉන්න බෑ. ඔබ ඒ වචනයට ඔබේ ජීවිතය තුළ මනස තුළ ඉඩ දුන්නොත් මොකද වෙන්නේ? එය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි තේරුම් ගන්නවා දෙවියන් වහන්සේගේ වචනය බලවන්තයි. මෙතනදී බලවන්තකම සඳහා භාවිතා වෙන ග්‍රීක් වචනය දිහා බැලුවොත් ඔබ දන්නෝ අලුත් ගිවිසුම මූලිකව මුලින්ම ලියවෙන්නේ ග්‍රීක භාෂාවෙන්. දැන් මේ බලවත්කම සඳහා භාවිතා කර තිබෙනවා ග්‍රීක් වචනයක්. එය මම ඔබට සඳහන් කරන්න යනවා මොකද ඔබ දන්න තවත් වචනයක් ඒ තුළින් නිර්මාණය වෙන නිසා. ග්‍රීක් වචනය එනගේස් කියන වචනයයි. මේ හෙනගේස් කියන ග්‍රීක් වචනයෙන් බිඳී එන ඉංග්‍රීසි වචනයක් තිබෙනවා. ඒ තමයි එනර්ජී කියලා. දැන් ඔබ ඒක දන්නවා. ඔබ දන්නවා අද වෙළඳ පොල්ලේ එනර්ජී ඩ්‍රින්ක් කියලා එකක් තියෙනවා. හරි? දැන් මොකද්ද මේ එනර්ජී කියලා කියන්නේ? එනර්ජී කියලා කියන්නේ බලශක්තිය කියන එක. එතකොට දෙවියන් වහන්සේගේ වචනය බලවත් කීවම පළවෙනි අර්ථය එය ඉතාමත් මොනවාද? සක්‍රීයයි. එපමණ විතරක් නොවේ එය බලශක්තියෙන් යුක්තයි. බලශක්තියෙන් යුක්තයි. තා වචනවලින් දෙවියන් වහන්සේගේ වචනය මිනිස්සුෙකුට කරන්න බැරි දේවල් කරන්නට බලශක්තියෙන් සක්‍රීයයි. ඒකයි මට ඔබට කාවද්දන්ට ඕන. ඒ කියන්නේ ඔබට සහ මට මනුෂ්‍ය ප්‍රකාරයට කරගන්න බැරි දේ ඔබට දෙවියන් වහන්සේගේ වචනය තුලින් සිද්ධ කරගන්නට පුළුවන්. ආමෙන්. හරිම වැදගත්. මම ඔබට කාරණා කීපයක් පෙන්වන්නම් දේ වචනෙන් මොනවද දෙවියන් වහන්සේගේ වචනය සක්‍රීය බැවින් බලශක්තියෙන් යුක්ත බැවින් මොනවද
දෙවියන් වහන්සේ මේ වචනය භාවිතා කරලා කළේ කාරණා කීපයක් අතරින් තුනක් ඔබට දෙන්නම් පළවෙනි දේ හෙබ්‍රව 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තිය අපිට කියනවා දෙවියන් වහන්සේගේ වචනෙන් සවන් දෙන්න දෙවියන් වහන්සේගේ වචනෙන් ලෝකවල් මවනු ලැබූ බවද මෙසේ දකින දේ දේවල් පෙනෙන දේවල් වලින් හටගත් බවද ඇදහිල්ලෙන් තේරුම් ගනිමු පළවෙනි දේ මොකද්ද අපි දකින්නේ දෙවියන් වහන්සේගේ වචනෙන් ලෝකවල් මවනු ලැබුවා ඔබ තේරුම් ගන්න ඕන එනම් මොනතරම් බල ශක්තියක් දෙවියන් වහන්සේගේ වචනය තුල ගැබ් වී තිබෙනවද කියලා ඔබ තේරුම් ගන්න ඕන ඔබ මේ සත්‍යතාවයේ තේරුම් අරගෙන ඒ ඔබගේ ජීවිතයට අදාළ කරගන්නට පටන් ගත්තොත් මේ අනුව ඔබ ක්‍රියා කරන්න පටන් ගත්තොත් සවන් දෙන්න ඔබව නවත්වන්න පුළුවන් කිසි මිනිස්සෙක් නැහැ. ඔබව වළක්වන්න පුළුවන් කිසි යක්ෂයෙක් නැති වෙන්න යනවා. ඇයි? ඔබ තුල ලෝකවල් මවන ලද දෙවියන් වහන්සේගේ වචනය ඔබ පාවිච්චි කරන්නට දන්න නිසා. දෙවනි දේ හෙබ්‍රව පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි වගන්තියේ කියනවා උන්වහන්සේ සියල්ලන්ට උරුමකාරයා කළසේක උන්වහන්සේ කරුණ කොටගෙන ලෝකවල් සෑදුසේක උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහාන් තත්වයේ ප්‍රභවයද උන්වහන්සේගේ දේවත්වයේද ස්වරූපයේ වනසේක දැන් සවන් දෙන්නට තමන්ගේ බල පරාක්‍රමේ වචනෙන් සියල්ල ධර්මෙන් උන්වහන්සේගේ වචනය මොනවද කරන්නේ සියල්ල දරනෝ සියල්ල දරනෝ ඔබ දන්නවද මේ විශ්වය දෙස බැලුවොත් මේ මැවිල්ල දෙස බැලුවොත් සැබවින්ම අදටත් විද්‍යාඥයින්ටත් පවා ප්‍රේලිකා සහගත වන බොහෝ දේවල් තිබෙනවා සරල උදාහරණයක් අදටත් විද්‍යාත්මකව ඔවුන්ට ප්‍රේලිකාවක් තිබෙනවා මේ තරම් විශාල ග්‍රහ වස්තුන් ගුවනේ රැඳී තිබෙන්නේ කෙසේදයි කියලා. ඒවා ලණු වලින් කම්බි වලින් එල්ලලා නැහැ. නමුත් ඒ තරම් විශාල ග්‍රහ වස්තුන්, ඒ තරම් බලවත් ග්‍රහ වස්තුන් කොහමද හිස් අභ්‍යවකාශයේ රැඳී තිබෙන්නේ? ග්‍රහ වස්තුන් නමතක කරමු. ග්‍රහ වස්තු නමතක කරමු අපිට පේන දෙයට යමු වලාකුලක් ගන්න ඔබ දන්නවද ජල අංශු කොච්චරක් ඇයි තිබෙනවද ඔබ දන්නවද වලාකුලක් කොයිතරම් බරයිද කියලා ඔබ සමහර විට ඔබගේ නිවසේ වතුර පානය කිරීමට ඔබ සමහරට ඒ ලොකු ගැලුම් පහේ බෝතල් ගන්නවා ඇති ඔබට හිතන්න පුළුවන්ද ගැලුම් පහක් කොච්චර බරද කියලා බෝ වේලාවට වැඩිපුර කාන්තාවකට බෞතරයක් කාන්තාවන්ට එක උස්සන්න බෑ. ඔබ ඉන්ටෝ නෑ. ඔබගේ ස්වාමි පුරුෂයා හෝ ඔබගේ පුතා හෝ කවුරු හරි පිරිමි කෙනෙක් එනකම් ඒ ගැලුම් පහ උස්සලා උඩකින් තියන්න. දැන් හිතන්න ගැලුම් පහක් වතුර ගැලුම් පහ කොයිතරම් බරයි නම් මේ ගුවනේ තිබෙන මේ විශාල ජල අංශු විශාල ප්‍රමාණයක් තිබෙන ජල කඳන් විශාල ප්‍රමාණයක් තිබෙන වලාකුලක් කොයිතරම් බරයිද දැන් ඔබට තේරුම් ගන්න පුළුවන්ද කොහමද මෙතරම් විශාල වතුර ප්‍රමාණයක් තිබෙන වලාකුලක් ගුවනේ රැඳී තිබෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියනවා උන්වහන්සේ තමන් වහන්සේගේ බල පරාක්‍රමේ වචනෙන් ඒ සියල්ල දරනවා දේ වචනේ කියන උන්වහන්සේ සියල්ල උන්වහන්සේගේ වචනෙන් මැව්ව පමණක් නොවේ ඒ සියල්ල නඩත්තු කරන්නේ රඳා පවතින්නේ උන්වහන්සේගේ වචනය කරණ කොටගෙනයි තුන්වෙනි දේ ඔබ ගැන මා ගැන සම්බන්ධ දෙයක් පළවෙනි පේත්‍රස් පළවෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තිය කියනවා මක්නිසාද නුඹලා කුණුවන්නා වූ බීජවලින් නොව සවන් දෙන්න දෙවියන් වහන්සේගේ ජීවමාන වූ
පවතින නාවු වචනේ කර්ණ කොටගෙන කුරු නොවන්නා වූ බීජ වලින් නැවත නැවත උත්පාදනය ලැබුවේය ඔබගේ ගැලවීම ඔබගේ ආත්මය කියන මනුෂ්‍යයා නැවත සජීවී වුනේ සක්‍රීය වුනේ ජීවණයට පැමිණියේ කොහොමද දෙවියන් වහන්සේගේ වචනෙන් ඔබගේ මැරී තිබුණු ආත්මය පාපය නිසා මැරී තිබුණු ඔබගේ මනුෂ්‍ය ආත්මය යලි සක්‍රීය වුනේ නැවත ජීවණයට ආවේ සවන් දෙන්නට දෙවියන් වහන්සේගේ වචනය කර්ණ කොටගෙනයි මේ කීතාව වැදගත්. ඒ නිසායි මම ඔබට කියන්න උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයට පුළුවන් මනුෂ්‍යයාට බැරි දේ සිද්ධ කරන්න. මනුෂ්‍යයාට බැරි දේ සිද්ධ කරන්න. යසායා 55 වෙනි පරිච්ඡේදය 11 වෙනි පදයේ කියනවා. මාගේ මුකෙන් නික්මෙන මාගේ වචනය මා වෙතට හිස්ව හැරි නැවෙත් සවන් දෙන්න දැන් මා කැමති දේ සිදු කොට මා කැමති දේ සිදු කොට මා නියම කළ කාරණය සඵල කරනවා ඇත දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ මුකෙන් නික්මුණාට පසුව කවදාකවත් උන්වහන්සේ වෙතට හිස්ව හැරි යන්නේ නැහැ එන මොනෝද උන්වහන්සේගේ මුකෙන් නික්මුණු වචනේ ඉෂ්ට කරන්නේ කාරණා දෙකක් පළවෙනි දේ උන්වහන්සේගේ කැමැති දේ කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත ඒ වචනය ගොස් ඉෂ්ට කරනවා ආමෙන් දෙවනුව දෙවියන් වහන්සේ නියම කරපු යම් දෙයක් තිබෙනවා නම් ඒ වචනය ඒ නියමය සඵල කරනවා දැන් ඔබ දැනගන්න ඕනේ මම දැනගන්න ඕනේ මේ අපගේ දෑත් වලට පත් වී තිබෙන දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ කැමැත්ත නියම කරනවා උන්වහන්සේ නියම කරපු මොනවාද කාරණාව සඵල කරන බව ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ නියමයට එකඟ නැති ඕනෑම දෙයක් සවන් දෙන්න දැන් දෙවියන් වහන්සේගේ වචනය අදාළ කිරීමෙන් ඔබට වෙනස් කරන්න පුළුවන්. ඔබට හවුනේ නැහැ මං කියපු දේ. ඔබ දිනාර මිලියනයක් වටින දෙයක් අහිමි කරගත්තා. ඔබ ඒක තේරුම් ගත්තොත්. මම කීවේ දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟ නැති හැම වාතාවරණයක් හෝ කාරණයක් ඔබට උන්වහන්සේගේ වචනය කර්ණ කොටගෙන වෙනස් කරන්න පුළුවන් බවයි. ඔබට තවම එක හවුනේ නැහැ. මම ඇත්තටම හරි ආසයි අප්‍රිකාවේ දේශනා කරන්න. හේතුව මෙවැනි සත්‍යතාවයක් ඔවුන්ට කියපු ගමන් ඔවුන් එක්කෙනෙක්වත් පුටුවල නැහැ. සමහර විට අපේ ශ්‍රී ලාංකිකයන්ගේ IQ මට්ටමයි අප්‍රිකාවේ IQ මට්ටමයි වෙනස් ඇති. සමාවෙන්ට මමත් ලාංකිකයෙක්. අපි හැමදාම ආස අපේ ප්‍රශ්නය ගැන කතා කරන්න. අපේ ප්‍රශ්නය විස්තර කරන්න. අපේ ප්‍රශ්නේ විශාලත්වය තව කෙනෙකුට කියලා ඔව්වෝ ඈවත් බය කරන්න. නමුත් අපි කැමති නෑ ඒක වෙනස් කරන්න පුළුවන් නියමය අපි දැනගත්තාම ඒක සමරන්න. දෙවියන් වහන්සේගේ සෙනඟක් හැටියට ඔබ තත්වයන් වලින් පාලනය විය යුතු කෙනෙක් නොවේ. අද දවසේදී ඔබේ දාසේ වෙනි ඇදහිල්ලේ ප්‍රකාශනය ඔබ කළා කාටරි පෙරලන්න පුළුවන් ඔබ ළඟ තිබෙනවා නම් මම ආසයි ඒකෙ තිබිච්ච කොටසකට ඒ ස්ථානයේ කියනවා මා යන සියලු තැන්වල මා යන සියලු තැන්වල සමාවෙන්න ඔබට මේක නැතිනම් මට සම්බන්ධ වෙන්න මා යන සියලු තැන්වල මා කර්ණ කොටගෙන එයි වාතාවරණය වෙනස් වෙයි ඒ කියන්නේ ඔබ යන ඕනෑම තැනක දෙවියන් වහන්සේගේ නියමය නැති
වාතාවරණයක් තිබෙනවා නම් සවන් දෙන්න ඔබට පුළුවන් ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ වචනය කරුණ කොටගෙන ඒ වාතාවරණය වෙනස් කරන්න මායන සියලු තැන් වෙතට මායන සියලු තැන් වෙතට මම ඕපාදූප රැගෙන යමි නෑ මම කිව්වේ ඔබ කරන දේ නම් පොතේ තියෙන වෙන දෙයක් මායන සියලු තැන් වෙතට දිව්‍ය සුවය ජීවය හා සමාදානය සඵලත්වය රැගෙන යමි මොනවද රැගෙන යන්න ඕනේ මොනවද ඔබ රැගෙන යන්න ඕනේ මොනවද ඔබ රැගෙන යන්න ඕනේ දිව්‍ය සුවය ඒ කියන්නේ ඔබ යම් තැනකට ගියාම සවන් දෙන්න ඔබ දැක්කොත් කවුරු හරි රෝගාතුරව ඉන්නවා ඔබ දන්නෝ රෝගය දේව නියමය නොවේ ඔබ මොනවද කරන්න ඕනේ ඔබට මට ඇහුන්නේ ඔබ සුවයගේ ඇයි ඔබ කර්ණ කොටගෙන ඒ වාතාවරණය වෙනස් වෙන්න ඕනේ මේසානේ කියනවා මම මොනවද රැගෙන යන්න යන්නේ දිව්‍ය සුවය ජීවය 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 ඔබ රැගෙන යන්න යනවා ඇයි දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි ඔබ කොහේ හරි යනකොට ඔබ අරන් යන්න ඕන දේවල් මේකයි ජීවය වෙන මොනවද බාරන් යන්නේ මේ ස්ථානේ කියන මොනවද සමාදානය සමාදානය ඔබ යන්නේ නැහැ අසමාදානය ගෙනින්ට ඔබ යන්නේ නැහැ වියුලක් ගෙන්ට ඔබ යන්නේ නැහැ ભેදයක් පතුරවන්ට ඔබ යන්නේ මොනවද මඩ ඇවුන්නේ ඔබ යන්නේ සමාදානය ගෙන්ට සමාදාන කරන්නෝ මඩ ඇවුන්නේ ආශිර්වාද ලද්දෝය ඔවුන් ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයි කියනු ලබන්නේ දැන් ඕනෑම දෙයක ධනාත්මක පැත්තක් තිබෙනවා නම් ඍණාත්මක පැත්තක් තියෙන්න ඕනේ ආමෙන් ධනාත්මක පැත්ත ඒක නම් සමාදාන කරන්න ආශිර්වාද ලද්දෝය ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයයි කියනු ලබන්නේ එනම් ඍණාත්මක පැත්ත අසමාදාන කරන්න ශාප ලද්දෝය ඔවුන් යක්ෂයාගේ දරුවෝයයි කියනු ලබන්නේය ඇත්ත ඒකයි සමහර ඔබ කියාගත්තට ඔබ දේවදරුවෙක් කියලා සමා වෙන්න ඔබ එසේ නොවේ ඔබ අසමාදානයක් ගෙනියනවා නම් ඔබ අසමාදානයක් පතුරවනවා නම් ඔබ වියවුල වපුරනවා නම් සමා වෙන්න ඔබට ඕන නමක් ඔබගේ නම ඉස්සරහින් දාගන්න පුළුවන් එකට කමක් නැහැ නමුත් මගේ පරිවර්තනය මේකයි අසමාදාන කරන්න ශාප ලද්දෝය ඔවුන් සාතන්ගේ පුත්‍රයෝ යයි කියනු ලබන්නේ ඔබ යන සියලු තැන් වල මොනවද කරන්න ඕනේ සමාදාන ඊළඟට මඩ ඇවුන්නේ මඩ ඇවුන්නේ සඵලත්වය ඔබ යන සියලු තැන් සඵල වෙන්න ඕනේ ඔබ රැකියා කරන තැන සඵල වෙන්න ඕනේ ඔබ ඉන්න පවුල සඵල වෙන්න ඕනේ ඔබගේ ආයතනයේ සඵල වෙන්න ඕනේ ඔබ පාසලක නම් ඔබගේ පාසල සඵල වෙන්න ඕනේ ඔබ නිසා සමහර අය කියනවා මට රස්සාව අහිමි වුණා නෑ රස්සාව ඔබට අහිමි වුණා නෑ ඒ අයට ඔබ වහිමි වුණා හේතුව ඔබ ඉන්නකොට එතන සඵලත්වයේ තිබෙනවා බයිබලයේ කියනවා යෝසෙප් නිසා එක මිනිසෙක් නිසා දෙවියන් වහන්සේ ඒ අන්‍ය ජාතික අන්‍ය ආගමික පොතිපර් නම් මිසර ජාතිකයාගේ නිවසටත් ඔව් අයිති සියල්ලටත් ආශිර්වාද කළා ඔබව ගන්නකොට කවුරු හරි වැඩට ඔවුන් මුළු පැකේජයක් ගන්නවා
ඔබගේ ශ්‍රමය හා දැනුම පමණක් නොවේ ඔබ සමගින සම්පූර්ණ සඵලත්වය වුන් ගන්නවා. අද කාලේ මොනවද තිබෙන්නේ? පරිවර්තනය කරන්න ඇප්ස් තියෙනවා. අපි තාක්ෂණික යුගයේ ඉන්නේ. ඔබට පුළුවන් මේ පණිවිඩය කියලා ඔබගේ බොස්ට දීලා කියන්න මේක පරිවර්තනය කරගන්න. ඔබ දන්නේ නැහැ මා සමග ඔබට ඇවිල්ලා තිබෙන ආශිර්වාදය. මම නිසා ඔබ කියන්න ඕනේ මේ මුළු ආයතනයම සඵල වෙන්න යනවා. මේ මුළු කාර්යාලයම සඵල වෙන්න යනවා. මේ මුළු නිවසම සඵල වෙන්න යනවා. මේ මුළු පන්ති කාමරේම සඵල වෙන්න යනවා. ඇයි මා සමග පැමිණෙන්නේ? දෙවියන් වහන්සේගේ සඵලත්වය. ඔබ වහිමි කරගන්න ඔහුගේ හෝ ඇයගේ සඵලත්වය අහිමි කරගන්න. ආමෙන්. අපි කතා කරමින් සිටින්නේ මොනවද? දෙවියන් වහන්සේගේ වචනය, උන්වහන්සේගේ නියමය සඵල කරන. උන්වහන්සේගේ කැමැත්ත සිදු කරනවා. උන්වහන්සේ අපිට කීවා ඔබ යාඥා කරද්දී මෙසේ යාඥා කරන්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍ය, ඔබගේ පාලනය පැමිණේවා. ඔබගේ මරැවුනේ, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළවේ කරනු ලැබේවා. එතකොට අපගේ අරමුණ විය යුත්තේ ඔබ සාමා සිටින්නේ උන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ නියමය ස්වර්ගයෙන් පොළවේ සිදු වෙනවා දැකීමයි. ඔබ දන්නවද ස්වර්ගයේ කඳුළු නැති බව, වේදනාව නැති බව, මරණය නැති බව, හිඟය නැති බව, රෝගය නැති බව, අසාර්ථකත්වය නැති බව, පරාජය නැති බව? එසේ නම් උන්වහන්සේ ඕන කරන්නේ ඒ හා සමාන දේ, ඊට සමාන දේ, ඒ අදෘශ්‍යමාන දේ දෘශ්‍යමාන කරන පිණිස ඔබ සාමාව මෙහි තබා තිබෙනවා. ආමෙන්. ඔබ සා මගේ පරමාර්ථයේ අදෘශ්‍යමාන රාජ්‍යයේ තිබෙන දේ දෘශ්‍යමාන ලෝකයේ තුල ස්ථාපිත කිරීමයි. ඒ නිසායි උන්වහන්සේගේ වචනය අපට දී තිබෙන්නේ. ඒ නිසායි උන්වහන්සේගේ වචනය ඔබගේ දෑතේ තබා තිබෙන්නේ. ආමෙන්. එය ජීවමානයි, එය මොනවාද? බලවන්තයි. තුන්වෙනි දේ, කොයිම දෙමුවත් කඩුවකටත් වඩා මොනවාද? තියුණුයි. දැන් මොකද්ද මේ? තේරුම් ගනිමු. හරි වැදගත්. රෝම අවියායුධ අතරින් වඩාත්ම තියුණු ආයුධය වුණේ ඒ දවසේදී දෙමුවත් කඩුවයි. තේරුම් ගන්න, මේක ලියවෙන්නේ රෝම අධිරාජ්‍ය පාලනයේ ඉන්නකොට. එතකොට රෝම අවියායුධ අතරින් ඉතාමත්ම තියුණුම අවිය වුණේ මොනවාද? දෙමුවත් කඩුවයි. දෙමුවත් කියන වචනේ සැලකුවොත් ග්‍රීක භාෂාවෙන්, එයින් අර්ථවත් වන්නේ මම ඔබට කියා තිබෙනවා මුඛයන් දෙකකින් පිටවීම. දෙවියන් වහන්සේගේ වචනය කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුයි. අර්ථය, දේව වචනය මොට්ට නෑ. ඔබට අරුණ මං කියපු දේ, දේව වචනය මොට්ට නෑ. නමුත් සමහර මිනිස්සු දේව වචනය මොට්ට කරනවා. ඒ නිසයි ඒ අයට යෙරමියා 23:28 අවවාදයක් තිබෙන්නේ. ඉස්තන ගැන ස්වප්නය දුටු ප්‍රපේතත මේ ස්වප්නය කියාවා. දැන් සවන් දෙන්න, මාගේ වචනය දෙවියන් වහන්සේ කියන ඇත්තා, මාගේ වචනය සවන් දෙන්න විශ්වාස ලෙස කියාවා. ධාන්‍ය හා පිදුරු තිබෙන යුතුකම මොකදයි ස්වාමින් වහන්සේ කියන සේක? තේරුම, ධාන්‍යට පිදුරු සමාන කෙරුවොත් ඔබ දන්නෝ ධාන්‍ය වටිනෝ පිදුරු වලට වඩා.
දෙවියන් වහන්සේ කියනවා මාගේ වචනේ ඔබට තිබුණට මදි එය මොනවාද ඔබ කරන්න ඕනේ විශ්වාස ලෙස ඔබ ඒක ප්‍රකාශ කරන්න ඕන මෙතන විශ්වාස කියලා කියන්නේ මොනවාද ස්ථාවර භාවයකින් යුක්තව firmness කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ථාවර භාවයකින් යුක්තව ප්‍රකාශ කරන්න දෙවියන් වහන්සේගේ වචනය ස්ථාවරයකින් අපි ප්‍රකාශ කරන්න ඕනේ ඉතාව වැදගත් දෙවියන් වහන්සේගේ වචනේ කොයිම දෙමුවත් කඩුවකටත් වඩා මොනවාද තියුණුයි මේ තියුණුකම නිසා මොකක්ද දන්නවද වෙන්නේ කැපෙනවා තියුණු ආයුධයක් නිතරම කැපීමක් කරනවා දෙවියන් වහන්සේගේ වචනේ අපිව කපන්න ඕනේ ඔබ බලන්න මම කියපු දෙය දේ වචනේ ඔබව සමාව කපන්න ඕනේ පෙන්තකොස් දවසේදී පේත්‍රස්තුමා දේශනයක් කළා ඒ ප්‍රතිපලය ක්‍රියා දෙවනි පරිච්ඡේදයේ 37 වෙනි වගන්තියේ සඳහන් වෙනවා ඒ දේශනාව අවසානයේදී මේකයි ප්‍රතිපලය ඔව්හු ඒ කියන්නේ ඔහුට සවන් දුන්න අය සවන් දෙන දැන් ඒ අසා අනින ලද සිත් ඇතිව මොකද්ද අනින ලද සිත් ඇතුව සහෝදරයනි අප විසින් මක් කරන්නට ඕනෑ දැයි අනිත් ප්‍රේරිතයන්ගෙන්ද ඇසුවෝය ලකුණු කරගන්නට ඔබ ලකුණු කළ නැත්නම් අනින ලද කියන වචනය ඒ තේරුම මම ඔබට කියන්ට යන්නේ අනින ලද කියලා කියන්නේ මනස හෝ සිත තුළ තියුණු ලෙස වේදනාවේ දැනීමක් ඇති කිරීම මොකද්ද තේරුම මනස හෝ සිත තුළ තියුණු ලෙස වේදනාවක් දැනෙන්නට සැලැස්වීම දෙවියන් වහන්සේගේ වචනය අපිට මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනය ඉතාම තියුණුයි ඒක අපිව කපන්න ඕනේ අපේ ඇතුළාන්තය දෙවියන් වහන්සේගේ කැමැත්තට වේද මේ නැති හැම දෙයක්ම කපා අයින් කරනකොට අපිට වේදනාවක් දැනෙන්න ඕනේ ඊළඟ කාරණාව හතරවෙනි කාරණාව දෙවියන් වහන්සේගේ වචනය වෙන්වීමහා කාවැදීමක් කරනෝ මේ කාවැදීමේ පරමාර්ථය වෙන්වීමක් ඇති කිරීමයි දේවචනය කාවදින්නේ මොනවටද වෙන්වීමක් ගේන්න හැම වෙන්වීමම යක්ෂයාගෙන් නෙවෙයි ඔබ ඒක දන්නවද දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ වචනය ගෙනෙන වෙන්වීම් තිබෙනවා. ඒක හරි වැදගත් අපිට. මොනවද මෙතනදී වෙන් කරන්නේ බලන්න ඔබේ බයිබලයේ දෙස. පළමුව වෙන් කරන්නට යන්නේ මේකයි මොනවද ප්‍රාණය සහ ආත්මය වෙන් කරනු ලබනවා. ප්‍රාණය සහ ආත්මය අතරේ වෙන්වීම ගේන්නේ මොනවද? දේවචනයයි දැන් මම ඔබව නිතරම උනන්දු කර තිබෙන දෙයක් මේ ස්වභාවේ ඔබ දේවචනය කියවද්දී ඔබ නැවතිලා ඇතිතරම් ප්‍රශ්න අහන්න ඕනේ පළවෙනි දේ ඔබට තේරුම් යන්න ඕනේ ප්‍රාණය සහ ආත්මය කියන්නේ එකම දෙයක් නොවේයි කාරණා දෙකක් බව නමුත් මේක ඊටම සමීප නිසා මේ කාරණා දෙකේ වෙනස සාමාන්‍ය කෙනෙකුට බේර ගන්න බෑ ප්‍රාණයට අයත් දේ සහ ආත්මයට අයත් දේ අතරේ පැහැදිලි වෙනස පෙන්눔 කරන්නේ දේව වචනයයි හේතුව වෙන කිසිම දෙකින් මේ කාරණා දෙක අතරේ වෙනස ගේන්න බැරි නිසායි දේව වචනය වෙන කිසිම දෙයකට
යා නොහැකි තරම් ඇතුලාන්තයකට ගැඹුරකට ගොස් මේ ක්‍රියාවලිය සිදු කරනවා. ඔබ දන්නවද ගොඩක් අය නොමග ගිහිල්ලා තිබෙනවා මේ ආත්මය සහ ප්‍රාණය අතරේ වෙනස හඳුනා ගන්නට බැරුව. සමහර විට බොහෝ අය හිතාගෙන ඉන්නෝ මේ දෙවියන් වහන්සේගේ ආත්මයයි මට කතා කළේ, දෙවියන් වහන්සේගේ ආත්මයයි මට පෙළඹුවේ, දෙවියන් වහන්සේගේ ආත්මයයි මට මේක කරන්න කියන්ට කිව්වේ. ඒ නිසා වුන් එක ගොස් කරනවා, ඊට පස්සේ අසාර්ථක වෙනවා, පරාජය වෙනවා, අලාභයන් විඳිනවා. ඊට පස්සේ වුන් කල්පනා කරනවා, ඇයි මට වැරදුනේ, ඇයි මං අසාර්ථක වුනේ, ඇයි මට මෙහෙම වුනේ. ඔබ හිතුවට ඒ දෙවියන් වහන්සේගේ ආත්මයයි කියලා සැබවින්ම එතනදි ක්‍රියාත්මක වුණේ ඔබගේ ප්‍රාණයයි. මක්නිසාද? මනුෂ්‍ය ප්‍රාණය තුළ තමයි මොනවාද ඔබගේ බුද්ධිය, ඔබගේ කැමැත්ත සහ ඔබගේ හැඟීම් තිබෙන්නේ. ඔබගේ ආත්මය තුළයි දෙවියන් වහන්සේගේ ආත්මය වාසය කරන්නේ. ඉතින් ඔබගේ සිතට එන හැම දෙයක්ම සවන් දෙන්න දෙවියන් වහන්සේගෙන් නොවේ. මම මේ කතා කරන්නේ යහපත් දේවල්. ඔබ දන්නවද දාවිත්ව හඳුන්වනවා බයිබලේ දෙවියන් වහන්සේගේ මඩැවුන්නේ. දෙවියන් වහන්සේගේ සිතට එකඟ මනුෂ්‍යයා. නමුත් ඔබ දන්නවද දාවිත්ත් මේ ප්‍රශ්නේ තිබුණ බව? දවසක් දාවිත් ඔහුගේ අලංකාර මාලිගාවේ සක්මන් කරනවා. ඔහුට මතක් වුණා ඔහු හිටපු තැන, ඔහු ආවේ කොතනින්ද. ඔහුගේ රජ මාලිගාවෙන් ඔහු පොඩ්ඩක් එළිය බැලුවම ඔහු දැක්කා දෙවියන් වහන්සේගේ අභිමුඛය. දෙවියන් වහන්සේට සෙනඟ නමස්කාර කරන්ට එන තැන තිබෙන්නේ මොනවද? කුඩාරමක. ඔහුටම කියාගත්තා, මගේ පවුලේ අය මාව ගණන් ගත්තේ නෑ. ඔහු එක තැනකදී කියනවා, මගේ මව සහ පියා මාව සැලකුවේ නෑ. ඔහුට මතක් වුණා ඔහු හිටියේ බැටළුවොත් එක්ක කාන්තාරේ, කවුරුතව පිළිගත්තු කෙනෙක් නොවෙයි. නමුත් දෙවියන් වහන්සේගේ යහපත් හස්තය ඔව එඬේරෙක්ව සිටීමෙන් ඔව සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළා මුළු රාජ්‍යයම රජතුමාවෙන්ට. ඔහු කිව්වා, අද මම මේ තරම්, මේ මගේ පරිවර්තනය. හරි, ඔහුටම කියාගත්තා, මේ මම කිසි වැඩකට නැති, කවුරුත් ගණන් ගත්තු නැති මම අද මුළු රටේම රජතුමා වෙලා මේ තරම් අලංකාර නිවසක මාලිගාවක ජීවත් වෙනවා. අද හැම සැප සම්පතක්ම තිබෙනවා. මගේ මුඛයෙන් නික්මෙන වචනය ක්‍රියාත්මක කරන්න මට ඕන තරම් සේවක සේවිකාවන් ඉන්නවා. නමුත් මාව මෙතෙන්ට ගෙනාපු මගේ දෙවියන් වහන්සේව නමස්කාර කරන තැන තවම තිබෙන්නේ කුඩාරමක. ඔහුට ඕන වුණා ඔහු ඉන්න ගේට වඩා අලංකාර ස්ථානයක්, මාලිගාවක් ඔහුගේ දෙවියන් වහන්සේට හදන්න. දැන් ඔබ මට කියන්න, ඒ චේතනාව නරකයිද? ඒකේ වරදක් තිබෙනවද? නෑ. ඒක ඉතා යහපත් චේතනාවක්. ඒක ඉතා යහපත් දෙයක්. තමුන්ට මේ තරම් කරපු දේට ප්‍රතිචාරයක්, කළගුණ සැලකීමක් දැක්වීමක්. ඔහු මෙසේ කල්පනා කරද්දී දේ වචනය අපිට කියනවා, අනාගත වත්තු නාතාන් ඔහු ඉදිරියට ආවා. දාවිත් ඔහුගේ සිතේ තිබිච්ච ආශාව, මේ අලංකාර දේව මාලිගාව ගොඩනැගීමේ ආශාව අනාගත වත්තු නාතාන්ට කියනවා. දැන් නාතාන් කියන්නේ කවුද? අනාගත වත්තු. නාතාන් මේකට සවන් දුන්න. සවන් දීපු ගමන් නාතාන් කිව්වා, දාවිත් ඔබගේ සිතේ ආශාව ලෙස ගුස් කරන්ට. දෙවියන් වහන්සේ ඔබගේ කාරණය සඵල කරනවා ඇත. නාතාන් එසේ කියා
David ge mali gaveng eliyata yaddi deviyan mahansaya uta katha kala ko nathan monoda kiwwe monoda obe kiwwe dan mokadda eke thiyena wanada deviyan mahansayata yamak karana eka narakai deviyan mahansaya kiwwa gos David ta kiyanta oge chetanawa hondai Mang ikada garu karano. Namut owe ka hadan ne. Oute ka hadan to mama idati anet ne. Mugada o etaram le solova po manushek. Namut oute pasua. Oge puta eka hadai. Mara bada kyan tut sakara ne minna manushyan dedenek. Ekenek. Ekenek. Devian Vansege Hadavat Rekanga Manushek, David Anitkena Devian Vansege Anagato Vatru Me Dedenatama Uverdi Makuna Prane Saat Meatare When We Magain Tone අද බෝ වේලාවට ඔබයි මමයි කරන බෝ දේවල් අපි හිතාගෙන ඉන්නේ ආත්මෙන් නමුත් බෝ වේලාවට ඒක ප්‍රාණීය දෙයක් මම මේ කතා කරන්නේ නරක නපුරු පෞකාර දේවල් ගැන නෙවෙයි ඔබ දන්නවද එවැනි දේවල් ඒ යහපත් දේවල් දෙවියන් වහන්සේ ඒකට නමක් දීලා තිබෙනවා උන්වහන්සේගේ වචනේ ඔබ දන්නවද ඒ නම කවුද දන්නේ ආ Malakriyawan. 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 Ekai Bible api de kiyanne Hebrew puthe kiyana obei malakriyawal gana den pasutawili wenna. Malakriyawal gana pasutawili wenna. Devanuwa mokadda wen karanoy kiyanne? Balanno be Bible e des. Sandiha atamidulu. Sandiha atamidulu wen karante yanawa. Hari wedagat. Sandiha atamidulu. Saralawa katuwaka Bairai abhyantarai gena katha karanne. Katuwaka bairai abhyantarai. Atamidulu tibenne katuwe athule. Menna saukhya padamak den. Obage sharirayata avashya karana pradhana vashyen sudu samana ratu rudiranu nishpadanaya wenne Sa Sudurano, Nishpadane Venecoheda, Obege Atomidulula. Increasing in a marrow killer. You think Obe lay Nishpadane Karana Kamala Tienecoheda? Katakranamarade, Obege Atomidulula. Obege lay. Kamhala tibin ne ubage sharire koeda atomiduluwala atomiduluwala samandani ta umanave de wacane kiyeno leya tulai jive tibenne leya tulai jive tibenne then dakinte yam deyak monada metena kiyanne Atomidulu ha sandhi. Manada sandhi akke lakiyane. Sharire tava kotasakata sambandha karanne me sandhi ay. Padali. Then mama metana dakina de aktibeno. Mokadda mama dakinne. Menna me ay. Me atomidulu ha sandhi ven karano ay ke lakiyane. Atomidulu kata karanne jive gananam. Leya gananam. Sandhiya katha karanne sambandhatave gana nam mama dakina wenasak metana thibena
අනිත්‍යය නොදකින. එමේයි. අපේ ජීවිතයත් අපේ සම්බන්ධතාවයත් අතරේ වෙන්වීම ගේන්නේ දේව වචනයයි. ආමෙන්. තව වචන වලින් මගේ ජීවිතය මම සම්බන්ධ කරන්න ඕනේ කාටද කොයි වගේ අයටද කියන එක දේව වචනෙන් තීරණය වෙන්න ඕනේ. ඔබට වුණා මම කියපු දේ. බොහෝ වෙලාවට අපේ සම්බන්ධතාවයන් අපි ගොඩනගන්නේ අවශ්‍යතාවයන් හා අවස්ථාවන් මතයි. සම්බන්ධෙන්ට. නමුත් ඔබ ඥානවන්තෙක් නම් ඔබ අදපටන් දෙවියන් වහන්සේගේ වචනයට ඉඩ හරිනවා. ඔබ සම්බන්ධතාවයන් ඇති කරගත යුත්තේ කායකද ඇති නොකරගත යුත්තේ කායකද කියන එක තීන්දුව කරන්න. ඔබ ළඟ ඉන්න කෙනා දේව දූතෙක් නෙමෙයි සමහරට අමු යකෙක් වෙන්න පුළුවන්. දැන් මම මේ කතා අපේ සභාව ගැන නෙවෙයි. අර අලුතෙන් හදපු සභාව ගැන. කොයි එක හරි. කොයි එක හරි. ඔබලාම කියපු දෙය. ඔබගේ ජීවිතේ ඔබ සම්බන්ධ කළ යුත්තේ කා සමගද? දේ වචනෙන් තීන්දුව කරපු දෙයි. මම මෙතන නෑ ඔබට කියන්න කායකද ඔබ සම්බන්ධ වෙන්න ඕන කායකද ඔබ සම්බන්ධ වෙන්න. මට උපදෙස් දෙන්න පුළුවන්. සමහර අය මේ ස්වභාවයෙන් ගියා. ඒ උපදෙස් දුන්න නිසා ඒකට කමක් නෑ. ඒකට කමක් නෑ. නමුත් දේ වචනේ ගීතාවලිය එක ඔබගේ බයිබලේ තිබෙනවා නම් මං කියවන්නම් ඔබට අඩු ගානේ පළවෙනි පදයේ කාලය නිසා. දුෂ්ටයන්ගේ මන්ත්‍රණයන් නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ, නිඳා කරන්නන්ගේ ආසනයේ නොවිඳින්නා වූ, ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවේ ප්‍රීතිවන්නා වූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රැඳාවල් මෙනෙහි කරන මිනිසයා ආශිර්වාද ලද්දේකේ. ආශිර්වාද ලද්දේ කවුද? පළමුව දුෂ්ටයන්ගේ මන්ත්‍රණ, ඒ කියන්නේ දුෂ්ටයන්ගේ උපදේශ අනුව යන්නේ නැති පෞකාරයොත් එක්ක මාර්ගයේ නොසිටින, ඒ කියන්නේ පෞකාරයන්ගේ ක්‍රියාවන් සමග එකඟ නොවන, නිඳා කරන්නන් සමග ආසනෙ නොඉඳන, ඒ නිඳා කරන පිණිස ඔවුන් එක්ක වාඩි වෙලා ඔබත් නිඳා කරනවා නම් ඔබට ආශිර්වාද නැහැ. බයිබලයේ කියනවා ඒ බඳු අය සමග සමාගම් පවත්වන්න එපා. දවසක කෙනෙක් මට කිව්වා අපෝ අරයා කතා කෙරුවොත් නෙගටිව්මයි. මම කොහෙද ෆෝන් එකේ සේව් කරගන්නකො නෙගටිව් කියලා. ඒක බලන්නවා නෙගටිව් කතා කරන්නේ. ඔබ තේරුම් ගන්න ඕන මේක ඔබගේ ජීවිතය සම්බන්ධ දෙයක්. සමනන් ජීවිතයේ හරියට මුදල් නෝට්ටුවක් වගේ. අද උදෑසන ඔබ දැක්ක යමක් වෙනවා මෙතන. මගෙන් නේ කොපි කළේ ඒක. කෙසේ හෝ එක්කෝ ඔබගේ ජීවිතයේ මුදල් නෝට්ටුවකට මම සමාන කරේ මේ නිසා. එක්කෝ ඔබට පුළුවන් ඒක නාස්ති කරන්න, එක්කෝ ඒක ආයෝජනය කරන්න. ඔබට මුදල් නෝට්ටුවක් ඔබට පුළුවන් එක්කෝ ආයෝජනයකට යොමු කරන්න, එහෙම නැත්නම් ඒක නාස්ති කරන්න. ඔබගේ ජීවිතයේ වගේ එක්කෝ ඔබට පුළුවන් නාස්ති කරන්න, එක්කෝ ඔබට ආයෝජනය කරන්න. දෙකෙන් එකයි. ඉතින් ඔබ තෝරා ගැනීමක් කරගන්න ඕනේ. ඔබගේ ජීවිතයේ ආශිර්වාද වලින් සඵලත්වයෙන් දියුණුවට ගෙන යන්න පුළුවන් අය සමග සම්බන්ධ වෙන්න. කාලය කා දමන්නෝ? මොකක්ද ඒගොල්ලන්ට සිංහලෙන් කියන්නේ? මට ඇහුන්නේ නැහැ. මම නෙමෙයි කිව්ව ඔබයි කිව්වේ. හරි. තේරුම් ගන්න කාලය මුදල් හා සමානයි. ඔව් මුදලට වඩා ගයක් තිබෙනවා කාලයට. ඔබට අනුන්ද කිව්වද?
හැම කෙනෙක්ම දවස ආරම්භ කරනකොට දෙවියන් වහන්සේ හැමෝගෙම ගිනුමට එක සමානව කාලය තැම්පත් කර තිබෙනවා. හැබැයි සමහර අය ඒක ආයෝජනය කරනවා, සමහර අය ඒක නාස්ති කරනවා. දේව වචනය ඔබ ඥානවන්ත කරන්ට යනවා. දේව වචනය ඔබව ඥානවන්ත කරන්ට යනවා. ඔබට කියන්ට යනවා කවද සිල් කරන්ට ඕනේ. කවද සිල් කරන්ට ඕනේ නැත්තේ මොන වගේ දේවල් ඔබ කළ යුත්තේ මොනවද ඔබ නොකළ යුත්තේ මේ හැම දෙයක්ම මේ පොතේ තිබෙනවා. ඔබ සාර්ථක කරන හැම නියමයක්ම හි තිබෙනවා. ඇටමිදුළු සහ සන්දිවෙන් කරනවා. ඊට පස්සුව පස්වෙනි දේ මොනවද කරන්නේ? විමසනු ලබනවා. විමසීමක් කරනවා. විමසනු ලබනවා. ඒ අර්ථය විනිශ්චය කිරීමේ දක්ෂ වූ. ඒකයි මේ වචනේ විමසනෝයි කියලා කියන්නේ. ඒ ග්‍රීක් වචනේ අර්ථය මේකයි. විනිශ්චය කිරීමට දක්ෂ වූ. ඉතින් ඔබට දක්ෂ විනිශ්චයක් ඕනේ නම් ඒ කාරණය දේව වචනේට බාර දෙන්න. කුමක්ද දක්ෂ ලෙස විනිශ්චය කරන්නේ? බලන්න ඔබේ බයිබලයේ දෙස. අපගේ සිතේ සිතුවිලි හා අදහස්. අපේ මොනවාද? සිතේ සිතුවිලි සහ අදහස්. දක්ෂ ලෙස මොනවද කරන්නේ? විනිශ්චය කරනවා. දැන් මේක නැවත කාටවත් පේන්නේ නැති තැනක්. සිතේ සිතුවිලි අදහස් කාටවත් පේන්නේ නැහැ. මොනවද සිතුවිලි කියන්නේ? සිතුවිලි කියන්නේ ඔබ සිතන දේ. සිතුවිලි කියන්නේ ඔබ සිතන දේ. එහෙනම් අදහස් කියන්නේ මොනවද? අදහස් කියන්නේ ඔබ සිතන දේ ඔබ අවබෝධ කරගත්තාම. තව වචන වලින් සිතුවිල්ල ඔබට දැන් හොඳින් වැටහෙනකොට අපි එකට කියනවා අදහසක් කියලා. හැදෙයි. ඉතින් දේව වචනය ඔබගේ සිතුවිලි සහ ඔබගේ අදහස් වෙන් කරනවා, විමසනවා, විනිශ්චය කරනවා. ඉතින් ඔබ ඕනෑම දෙයක් කරන්නට කලින් ඉඩ හරින්න දේව වචනයට ඒක විනිශ්චය කරන්න. සබන් දෙන්න දැන්. යුදෙව් පූජකයන් විශේෂයෙන් ඔවුන් පූජා ඔප්පු කරන නිසා යුදෙව් පූජකයන් ඉතා තියුණු ව කැපෙන පිහියක් පාවිච්චි කළා. පැහැදිලි? තියුණු ව කැපෙන පිහියක් පාවිච්චි කළා. මේ තියුණු පිහියේ ආධාරයෙන් මේ යුදෙව් පූජකයන් පූජාවට ගෙනාපු සතුන්ගේ අභ්‍යන්තරය ඉතාම පහසුවෙන් පිටතට පෙනෙන ආකාරයට විවෘත කළා. ඒ කියන්නේ මේ දක්වා ඒ පූජාවේ ඇතුළාන්තයේ කිසි කෙනෙකුට එළිදරව් වෙලා තිබුණේ නැහැ. පැහැදිලි? නමුත් මේ තියුණුව කැපෙන පිහිය නිසා ඔවුන්ට පුළුවන් මොනවා කරන්නද? සම්පූර්ණ ඇතුළාන්තය විවෘත වෙන විදියට විවර කරන්න. ඉන්පසුවයි මොනවද කරන්නේ? ඒ පූජාව දෙවියන් වහන්සේට නැත්නම් ගින්නෙන් ඔප්පු කරන්නේ. දැන් ඔබට ඒ අදහස ඔළුවේ තියාගෙන 13 වෙනි පදයේ දේශ බලන්න. උන්වහන්සේ ඉදිරියේ ප්‍රකාශ නොවු කිසි මැවිල්ලක් නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියේ සියල්ල වැස්මක් නැතුව ඇරී තිබේ. අපෙන් ගණන් ගන්නේ උන්වහන්සේය. ඒ කියන්නේ අපේ ජීවිතය දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් වෙන්නේ කාටත්
පේන්නේ ඇතුළාන්තය දෙවියන් වහන්සේගේ වචනය හරි විදියට විනිශ්චය කළාම අපේ සිතේ සිතුවිලි හා අදහස් වෙන් කරලා විමසලා ගත්තට පස්සේ අපි සැබවින්ම දෙවියන් වහන්සේට ප්‍රසන්න අය වෙන්නේ. ආමෙන්. ඔබටයි මටයි බාහිරෙන් හැම කෙනෙකුටම ප්‍රසන්න විදියට ඉන්න පුළුවන්. නමුත් අපේ සිතේ සිතුවිලි අදහස් දේ වචනය නිවැරදිව විනිශ්චය කළාට පසුවයි ඔබ හෝ මගේ ජීවිතය දෙවියන් වහන්සේට පිළිගත හැකි වූ ශුද්ධ වූ යාගයක් බවට පත්වෙන්නේ. දැන් ඔබ ඒ සංකල්පය තුළ මේ කොටස දැක්කොත් විතරයි ඔබට තේරෙන්නේ ඇයි මේ කතාව කිව්වට පසුව මේ හෙබ්‍රෙව් කතෘවරයා හතරවෙනි පරිච්ඡේදයේ 13වෙනි පදයේ ඉඳලා පස්වෙනි පරිච්ඡේදයේ 10වෙනි පදය දක්වා යේසුස් වහන්සේ ආරොන්ට වඩා උසස් වූ උත්තම පූජ්‍යෙක් බව ප්‍රකාශ කරන්නේ. එදා යුදෙව් පූජකයන් දෙවියන් වහන්සේට ඔප්පු කළේ මරුණා වූ පූජාවක්. යේසුස් වහන්සේ අද අපේ අලුත් ගිවිසීමේ උත්තම පූජකයා දෙවියන් වහන්සේ වෙතට ගෙනෙන්නේ කාවද? ජීවමාන වූ යාගයන් වන ඔබ සහ මගේ ජීවිත. නමුත් ඊට කලින් උන්වහන්සේ කියනවා එදා පූජකයා ඒ තියුණු පිහිය පාවිච්චි කළා වගේ නොපෙනෙන අභ්‍යන්තරය විවෘත කරන්නට උන්වහන්සේගේ දෙමුවක් තියුණු කඩුව පාවිච්චි කරනවා, දේ වචනය පාවිච්චි කරනවා, අපේ සිතේ සිතුවිලි අදහස් පළමුව විමසා එය ප්‍රසන්න දැයි විමසා ඒ අනතුරුව කියන්න පියාණනි මෙන්න මම ප්‍රසන්න කරන කෙනෙක් ඔබ වෙතට ගෙනවා. ආමෙන්. දවසේදී මා කැමති අපි මේ දේවමේ අවසාන කරන්නට කලින් අපි සෑම කෙනෙක් නැගිට සිටිනොත් අපි ඇදහිල්ල ප්‍රකාශනයේ පළවෙනි ඇදහිල්ලේ ප්‍රකාශනයට යමු. ඒක ගොඩනැගී තිබෙන්නේ හෙබ්‍රෙව් 4:12 අනුසාරයෙන්. මට අවශ්‍යයි ඔබ ඇදහිල්ලෙන් යුක්තව මා සමග ඔබගේ මුඛය ඇර මට පසුව මේක කියනොට ශුද්ධ බයිබලයේ හෙබ්‍රෙව් 4:12 සඳහන් පරිදි දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය බලවත්ය, කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුය, ප්‍රාණය හා ආත්මයද සන්ධි හා ඇටමිදුලද වෙන් කරන තරමට කාවදින්නේය, සිතේ සිතුවිලිද අදහස්ද විමසන්නේය, දේව වචනය මා තුළ ක්‍රියා කරන බව මා ප්‍රකාශ කරමි. මාගේ සිරුරේ සෑම තන්තුවක් තුලත් සෑම ඇටමිදුලක් තුලත් දේව වචනය ක්‍රියා කරයි. මා තුලට දේව වචනය පිළිගැනීමෙන් මාගේ ආත්මය ප්‍රාණය හා ශරීරය පුරා එය ගමන් කරනු ලබයි. දේව වචනය මාගේ සිරුරේ සෑම ශෛලයක් තුළ ක්‍රියාත්මක වේ. දේව වචනය මා තුළ පවිත්‍රකම උපදවමින් මා ප්‍රාණවත් කරනු ලබයි. ආත්මයන් වහන්සේගේ ජීවනදායක ව්‍යවස්ථාව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ මා කෙරෙහි ක්‍රියා කරනු ලබයි. මාගේ මුළු ජීවය තුළ සදාකාල ජීවනය ගමන් කරනු ලබයි. සදාකාල ජීවනය මගේ ලේ තුළින් ගමන් කරන නිසා මා රෝගී භාවයට පත් නොවේ. මා තුළ වාසය කරන තැනන් වහන්සේ ලෝකේ සිටින හා තිබෙන සෑම සියලු අය හා දේවලට වඩා බලවත්ය. මම අතිශයින් ජය ගන්නකි. පරාජය මට අයිති නැත. මා බලවත් කරන යේසුස් වහන්සේ තුළ දේව කැමැත්තට එකඟ සියලු දේ මට කළ හැකි වේ.
යේසුස් වහන්සේව මළවුන්ගෙන් උත්ථාන කළ ජීවන දායක ආත්මයන් වහන්සේ මා තුල වාසය කරනසේක උන්වහන්සේ මා ප්‍රාණවත් කරනසේක මා සිරුරේ පවතින ජීවය පීඩා ඇත්තේ ලේ තුල නොව දෙවියන් වහන්සේගේ ආත්මය කරුණ කොටගෙන බව මා ප්‍රකාශ කරමි මාගේ රුධිරයේ රෝගාතුර නොවේ මාගේ ජීවය ශුද්ධාත්මනන් වහන්සේ වෙතින් පැමිණේ මම සියලු රෝගවලට යෙලින් සියලු දක්ෂාත්මහා බලයන් වලට යෙලින් ආධිපත්‍යෙන් වාසය කරමි මම අතිශයින ආශිර්වාද ලද්දකි මම දේව වචනේ අනුව සමදා ගමන් කරමි එබැවින් දේව වචනේ කියා ඇතේ සෑම යහපතක් සෑම දිනම මාගේ ජීවිතයේ සිදුවනු ඇත යේසුනි ඔබට ස්තුති මා යේසුස් වහන්සේ තුල කවුද කියා මා දනිමි ආමෙන් ඔබේ දෑත්ව සවලා මොහොතක් උන්වහන්සේට ස්තුති කරමු සෑම කෙනෙක් ඔබගේ දෑත්ව සවලා උන්වහන්සේට මොහොතක් ස්තුති කරත් කියන්න අද දවසේ පටන් මා කර්ණ කොටගෙන වාතාවරණයන් වෙනස් වෙන්න යනවා දේව වචනේ භාවිතා කිරීමෙන් දේව නියමයට එකඟ නැති සියල්ල මම වෙනස් කරන්නට යනවා දේව වචනේ මාගෙන කියා තිබෙන බේ බවට මා පත් වෙන්න යනවා මාගේ ඉරනම දෙවියන් වහන්සේගේ වචනය තුල මිස වෙන කිසිවෙකුගේ ප්‍රකාශනය තුල රැඳී නැහැ ඕ හැලලූයා දේව වචනේ එකඟ සියල්ල මට කරන්න පුළුවන් වෙනවා දේව වචනේ අනුව හැම වාතාවරණයක් මා විසින් වෙනස් කරනු ලබනවා ඕ හැලලූයා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දෙවි පියාණනි අද දවසේදී ඔබගේ දූ දරුවන් ඔබගේ දෑතට බාර කරනවා ඔබගේ වචනය කර්ණ කොටගෙන ඔවුන් අතිශයින් විජයග්‍රාහී වන පිණිස පියාණනි මම යාඥා කරනවා පියාණනි ඔවුන්ගේ ජීවිත පමණක් නොව ඔවුන් ඇතුල් වෙන සෑම වාතාවරණයක් ඔබගේ වචනේ බල පරාක්‍රමයෙන් ඔබගේ නියමයන් ලෙස වෙනස් වෙන පිණිස මම යාඥා කරනවා අසාර්ථකත්වයේ පරාජය හිඟය හා රෝග මරණය මින් මතු ඔවුන් කෙරෙහි වලංගු නොවන බව ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය තුළින් මම ප්‍රකාශ කරනවා පියාණනි ඔබට ස්තුති අද දවසේ අපිට රැස්වෙන්න දුන්න කරුණාව නිසා ඔබ වහන්සේට ස්තුති ඔබ අපට දුන්නා වූ ඔබගේ වචනය නිසා ඔබ කරුණ කොටගෙන අපි සඵල වන පිණිස ඔබගේ වචනය කරුණ කොටගෙන අපි සාර්ථක වන පිණිස අපි ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි ඔබගේ වචනය බලවන්තයි ජීවමානයි කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුයි ස්වාමිනි එය අපගේ ආත්මය හා ප්‍රාණයත් ස්වාමිනි එය අපගේ ඇට මිදුළු හා සම්දෙත් වෙන් කරන්ට යනවා අපේ සිතේ සිතුවිලි අදහස් විමසන නිසා අපි ඔබට ස්තුති කරනවා දේව වචනය අනුව දේව වචනය මත අපගේ ජීවිත ගොඩනගන්නට අපට උපකාර කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්